ව ටික කාලකින්, ඒක කියන්නෙ තවුරුදදු හතලීකින් විතර සිංහල ජාතිය අඩ වෙනවා සියයට හතලිස් පාට. එතකොට සියයටට පනස් පහක්ඉන්නේ දෙමළ ජාතින් හා මුස්ලිමම් ජාතින්. මුස්ලිම් ජනතාව සියයට තිස්පාක් වගේ ඉන්නවා. දෙමළ ජාතින් සීයට විස්්සක් වගේ ඉන්නවා. එතකොට ජනාධීපතිවෙන්නේ අනිවාරෙන්ම මුස්ලිම් ජාතිගේ අගමති වෙන්නේ දෙමළ ජාතිකෙක් සිංහලයන්ට ලැබෙන්නේෙවන්දර තුටුවෙන් මහමෝද විතරයි වෙන කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඊට ටිකකාලේකට පසුව සිංහල කෙල්ලන්ගේෙසාහ කොල්ලන්ගේ නම්පාවා වෙනස් වෙනවා. හැබැයි අනිවාරෙන්ම රටදිියුණු වෙනවා. අපේ සිංහලයෝටිකත් ඔඕුන්ටම චන්දි දෙනවා. මොකද කන්න දෙෙනවනම් සිංහලයායටට වෙන මොනවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්තටම මේ අනාවකි අපේ අනාවකයක් නම් නෙවේ, මේක ගංගොඩ විල සෝමහිමියන්ගේ ප්‍රකාශයක්. මේ ප්‍රකාශය සඳහන් දේශනාවේ කරුණුව අපිට බොෝමයක් මේ බීඩියෝේ දාන්න බෑ මොකද බොෝ දෙනෙක් විවෘතව ඇහුම් කන් නොදී නැත්ත පාගන්න නිසාවෙන් කොහම ුනක් මේ දේශනා ඇතුළත් කර තින ලින්ක්ස් ඔයායටට පහල ඩිස් ප්නකින් බලාගන්න ලුවන්. ඉතින් අවශ්‍යා ඉන්නව නම් ඒ ලිංක් හර මේ දේශනහන්න පුළුවන්. මුණ උනත් අපේ ප්‍රධාන මාස්තෘකාවේ එකනවේ, අද අපේ මාස්තෘකාව තමයි සෝමහිමියන්ට ඇත්තටම මොකද වුණේ කියලා හොය එක. ගංගොඩ විල සෝමහිමියන්ගේ අපවත්වී මේ සැබෑ අභිලාසහය එක තමයි අපේ බලාපොරොත්තුව. த்த මේ के अभිरा सොයyanන් අපी राहस् पොलि से නම් नेवे. නමුත් මේ වීඩියෝව ඉදිරිපත් කරන අපි සිංහල බෞද්ධ. ඒනිසාම මේ වීඩියෝව ඉදිරිපත් කන්න අපිට ඒ ගැන කැක්කුමක් තියෙනවා. ඇත්තටම උන්වහන්සේ ජවත් වෙලා හිටියනම් අපි මෙතරම් අසරණ නොවීමට ඉඩ තිබුණා. කියන්න තියන්නේ අපි එතරම් පින්කල්ල නෑ කියලා විතරයි. ඇත්තටම මේ වීඩියෝ එක අද රැගෙනේ ගෞරවේ හිමි වෙන්නේ මේක බලනෝබටමයි. මොකද අිත් මුනිද්‍රදාසගේ වීඩියෝවෙන් පස්ස බොෝ දෙනෙක් ඉල්ලලා තිබුණා සෝම හිමියන් ගැන වීඩියෝව කරංන්න කියලා. ඉතින් අද අපි ඒල්ලීමේ ට කලා. සෝමහිියන් උපතල බන්නේ එද්දස් නසේ හති සටේ අපප්‍රේල් විසි අත්‍රවනලා, උන්වන්සේගේ ගිහි කල නම තමයි සෝමරත්න. පසුකාලීනව උන්වහන්සට මානවීමට සිතක් පාලවඋනත් ඒකට උන්වහන්සේගේ දෙමාපියන්ට කැමති උුණේ නෑ है. නමුත් කෙස ෝ කැමැත්ත ලබා ගන්නා උන්වහන්ේ, එදද නසේ ඇත්ත හ දෙසම්බර් විසිහතර වනදා ගංගොඩවිල්ල සෝමහිමියන් නමින් පැවිදි වුණ. කලින් කළට වනගතෝ භාවනා කරන උන්වහන්සේ සමහා අවස්ථාවලද විිසකුරු සර්ල්පයන් පවාසිටින ගුහාවන් වල භාවනා කළත් ජීවිතයට කිසිමහනියක් ුණේ නැෑැ. කෙසේ හෝ න්වහන්සේගේ දක්ෂ දේශනා විලාශය නිසාම බොහොමයක් තරුණ තරුණියන් උන්වහන්සේට සමීපූුණ. සමහර වාර්තාාවන් වලට අනුව ඒ කාලවකවානුවේදී පාන දුරේ අරයදම්ම හිමිපානන්ගෙන් පසුව වැඩිම පිරිසක් ධර්ම ශ්‍රවනය සඳහා ගින් තියෙන්නේ සෝම හිමියන් නඟටයි උන්වහන්සේ ආගමික අන්තවාදයට සා දේශපාලකන්ට විරුද්ධනු නිසාම එම පාර්ශ වලින් විධ බාධක උන්වහන්සේට එල්ලවනා. කොටින්ම කියනවනම් රජයේ ප්‍රසිද්ධ නාලිකාවක උන්වහන්සේට දාහම් දේශනා කිරීම පවා තාහනම් කලා කියලා ආරංචි වෙන まあ。 මහිියන්ට ්‍රිපිට के පිළිබඳව ඉතාමත්ම ඉහල දැනීමක් තිබුණු බවත් පැවසෙනවා නිත්‍රම සරල ජීවිතයක් ගත කළත් උන්වහන්සේ සමහර කාලවලදි පිණ්ඩපාතික ජීවිතයක් පවා ගත කලා किसे ෝ සමහර පුද්ගලයන් උන්වහන්සේ தබූත චෝදනා පවා එල්ල කල්ලා තින්නේ එවන් වාතාාවරणයක් තුलाई ඒවි තරක් නෙවෙයි කීහිපවතාවක්ම සෝමහිමියන්ට මරණ තර්ජන කිරීමටත් සමරයි කටයුතු කලා තිබුණ एक අවස්ථාවකදි සෝමහාමුුවෝ උදැස්සන ධනයට වැඩම කර නැති නිසාම එක දාयක මහ्य एक උන්වහන්සේ දරයක් ඇයි බැලීමට පන්සල්ට යනවා ඔහුහෙමයනකොට හුදැකලතින්නේ සෝම හිමියන් පන්සලේ ගේට්ටු අසල ඉඳගෙන පරදියා බලාගෙන සිටින ආකාරයයි සෝම හාමුදුරුව එහෙමින්න්නේ ඇයි කියලා ඔහ විමසලා තියෙනවා ඉතින් නෑ අවස්ථාාවදි උන්වහන්සේ පවසලා තියෙනවා රාත්‍රීමට ඇමතුමක්කාව මාව මරනව කියලා ඉතින් මං මෙතැනට වෙලා ඉන්න කෞදමාව මරන්න එන්න කියලා බලන්න මේ විදියට පවසමින් උන්වන්ස හිනාාවෙනවා තවත් අවස්ථාපකදි චන්ද්‍රිකා බ්ඩාරනායක ජනාධිපතිතුමිය ගිලන්වෙටි සෝම හාමුදුරුවන්ගේ නායක හිමියන්ම බලන්නන්නේ. එතකොට සෝම හාමුදරෝ හිටියේ නායක හාමුදුරුවන්ට පිරිද්දේශනා කමින්. ඇවිට මැතිනියගේ සේවකෙක් පැමිණ ජනාධිපතිනිය ඇවිත්තින්වා කියලා පවසනවා. මේ අවස්ථාවිදි සෝමහිමියන් පිරිද්දේශනාව අවසන් වනත්තුරු එලියට වී සිටින් නෑ දැනම් දෙෙනවා. පරිදශාව අවසන් වනතු රැඳී සිටි ජනාධිපතිනය එතනට පැමිණ නාක හිමියන්ගේ සුවදුක් විමසලා සෝම හාමුදුුවන් දෙස හැරි ඔබවහන්සේගේ බනමම ආලතිෙනවා යයි පවසනවා එවි සෝම හාමුදුුවන් ගත්කටටම් පවසන්නේ බොරු කියන්නේ पाා කියलाई कෙसे හෝ ජනාධපතිनीය නැවතත් පිටපයාම මත්த்தின்ෙන් උන්වහන්සේ වෙත පැමිණ පස්ුව තමාව හමුුවීමට වැඩම කරන මෙ පවසා තිබෙනවා නමුත් උන්න්සේ තමන් ස්වාමින් වන්සේ නමක් වශයෙන් රටපුරා බණදේශනා සඳහා වඩිනනිසාම කාය බහුල බවත් අවශ්‍යනම් තන්වාන් සේව හමුවීමට පන්සල්ට පැමිණනිල් ලෙසත් පවසා තිබෙනවා මෙයින් පෙනියන්නේ කිසිම දේශපාලන නායකෙක්ට න්හන්සේ බිය නොවූ බව. දේශපාලකයායට වඩා ස්වාමින්න් වහන්සේ ඉදිරීින් සිටිනා බව උන්වහන්සේ පෙන්වා සිටිය. කෙසේ හෝ අබධාරණින් යුතුව පැව යුතු දේනම් තොරතුර ලබාගත් මූලාස්ත්‍ර පහලින් දක්වා තිබෙන නිසාම මොලයක් නැති අයි විධ දේශපාලික කුණුවර්භයා අපිත් සමඟ වාදකරගන්න පා. පසුකාලීිනව උන්වහන්සේ බුද්ධ ස්තුපනමින් ග්‍රන්ථයක් පවාා රචනා කරනවා යට ආච රුපායක් ලබා. න බව පවසමින්, උන්වහන්සේ රුසියාවට ගෙන්වා ගැනීමට සමහරයි කටේතු කරලා තිබනා. එේ හෝ එසේ ගේිය උන්හසේ නැවත ලංකාවට පැමිණියේ නිසල දේහයක් විදිහටයිර්ෂය සැපතෙම්බර් රුයාාවවෙදී උන්වහන්සේ අභිරහස්ලෙසා පුවත්වෙනවා අවුදු දහටක් ගෙවිලත් මකද වුණේ කියල කියන්නක් කිසිම කෙනෙක් දන්නේ නෑහැ මෙතැනදි සැකසිතියැකි අනිත් කාරණාවතමයි මේ බුද්ධස්තුූප කියන ග්‍රන්ථය ඒ කාලය වනවිට ඉංග්‍රීසි භාෂාවෙන් හෝ රුසිියන් භාෂාවෙන් පළ නොවීමයි ඉතින් සිංහල භාෂාවෙන් පළවෙන පොතකට රුසිාවෙන් ආචාර්ය උපාදයක් ලබාදීම සැක සිතියහැකි කාරණාවක් ඒවිත neve චරි පාියකට අමතරව ශ්‍රී ලංකාවේ රෝහලක් සැදීම පිණිස ආධාර මුදල් පවා ලබා දෙන බව පවසලා තිබුණ අවසානිදි රුයාවේ සිට ශ්‍රී ලංකාවට උන්වහන්සේගේ දේය ගෙන්වා ගනු ලැබවා. කෙසේ හෝ විශාලි ජනගංගාවක් උන්වහන්සේගේ අපහත්වීම සඳහ පැමිණ සිටියා ඔන්ට කොතරම් හොඳට සලකලා තියෙනවද කියනවනම් පොලිසි වින් එක් අවස්සාාවකද රැස්සු සිටි නතාවට කඳුළු ගැස් ප්‍රහාරයක් පවා එල්ල කළ බවට අපි පරිශීල්ණය කළ ලිපි වල සඳහන් වෙනවා කෙස්සේ හෝ මේක ගාතනයක් විදිට සැලකය හැකි ප්‍රධාන කරුණක් විදිහට එකල පරිගණක මගින් නෙඩිට් කරන ලද උන්වන්සේගේ රු්‍යයාාවවෙ සිටි චයාරප හඳන්න්න පුුවන්. බොහෝ දෙනෙත් පවසන්නේ අපවත්වීමෙන් අනතුරුව විධී රියව්වලින් තබා චායාරපගතකර, රුසියාවේ උන්වන්සේ රැඳී සිටි බවට පෙන්වා ඇති බවයි. මේ ෆෝ ඩි් එකක් බව සාධාරණ හේතු සයිත වීඩියෝවක ලිින් එකක් අපි පහලින් දාලා තියෙනවා. ඒකත් අනිවාරිම්ම බලන්න කෙස්ේ ෝඋන්වහන්සේගේ අපොත්වීම හොෘතයාබාදයක් නිසා බවයි උසස් නිලධාරින් පවසා තිබෙන්නේ කොහොමුණත් බොහෝ දෙනෙක් මේක විශ්වාස කරන්නේ නැහැ මේක ගාතනයක් බවයි බොහෝ දෙනා පවසන්නේ කෞද්දෙ නම් උන්වහන්සේ ඝාතනය කළේ මේ සඳහා ජනතාව චෝදනානගෙන ප්‍රධාන පර්ශව හතරක් අපි මෙිහි දක්වලා තියෙනවා. නමුත් මේ වක් කිසිම විටක තහුරු කරලා නෑහ කියලා මතකේ තියාගන්න ල්ලෝ. ම කියනවනම් මේවා සෝමහිමියන්ගේ ගාතනය ගැන අදටත් කම්වැසයන් කතා කරන දේවල් එන්සා වරදවා වටහා ගන්නන්නේ පා. පලමුම කාර්ණාව තමයි මේක සිද්ධ කල්ලතින්නන්නේ මුස්ලිම් අන්තවාදීන් විසින් මොකද උන්වහන්සේ ජීවත්වීම ඔුන්ගේ දීර්ඝ කාලීන ක්‍රියාවලීට බාධාවක් වන නිසා. දෙවනි කාරණාව තමයි උන්වහන්සේ අපෝත් කනලද්දි දේශපාලකයන් විසින් බවයි මොකද උන්වහන්සේ වටා විශාල තරුණ තරුණයන් ප්‍රමාණයක් එකතු වෙලා හිතිිය. ඒවගේ ම මද්‍රවියවල් ේරේහිව විශාල සටනක් කරගෙන ගියා මේ වගේ හේතුන් නිසාම උන්වහන්සේව ඝාතනය කලා කියලත් පැවසෙනවා මොකද හොඳට බැලුවත් වාට තේ විශා ාර් ප මිති දේශාල. සවයි තවත්ක මතයක් තමයි සියලුද් දෙනනාම ආදරය කරන දේශපාලකෙක් මුස්ලිම් අන්තවාදිින්ගේ සෝක්ෂම සැලස්මක් විදියට මේක ක්‍රියාත්මක වුණු බව. අනිත් චෝදනාව තමයි බෞද්ධාගමිකයන්ව මුදල්දීල තමන්ගේ ආගමට බඳවාගන්නා එක්තරා ආගමික කණ්ඩායමැක් විසින් මේක සිදු කලා කියන එක. මොකද උන්වහන්සේ මේ සඳහා විශාල හඩක් නැගවා. ගේම තවත් චෝදනාවක් තියෙනවා මේ චෝදනාව එල්ල වෙන්න උන්හන්සේව තාමත්ම ලගින් ඇසරු කළ පුද්ගලයෙක්ට. ඔහව සැකකිරීමට විශාල කරුණු ඇත් තවම තවුල් කල්ලා නොමැති නිසා Xක් කියේලා අපි හඳුන්නම්. සෝම හිමියන්ම රුස්සියාවට රැගෙනයම සඳා විශාල දායකත්වයක් සැපයිවේ ඔහු විසින්. කෙේ හෝ උන්වහන්සේ අපත් වෙලා වසානයි. අපිට තියන්නේ උන්වහන්සේ කියවූ මගයන්නට පමණයි. උන්වහන්සේම පැවසූ ආකාරයට යදඇදන්න නැතුව උන්වහන්සේගේ බයන කානාමකේ වෙනස් කර ගැනීමේ හැකියාව අපි සතුව පවතිනවා. ඉතින් මේ හා සම්බන්ධව ඔබ දන්න කරුණු තියෙනවනම් ඒව අනිවාරිෙන්ම පහලින් කමෙන්ට් එකක් දන්න. මොකද මේ ීඩෝව ගැ උනන්දුවක් තක්ත්වනට ඒවා ගොඩක් ප්‍රයෝජනවත් වේවිී. ඒවගේම මේ වඩියෝවගෙන ඔබේ අදහසත් අනිවාරෙන්ම පහලින් කමෙන්ට් එකක් දන්න. අපි මේගේ අලුත්ම ීඩියෝවකින් හම් වෙන බලාපොරොත්තුවෙන් අදට සුවරගෙන අන්නට තමයි සූදානම් වෙන්නේ. එල මත් අපේ චැනල්ලක සබස්ක්‍රයිප් කරනත්තන් අනිබාරෙන්ම පහලින්තියන රතුපාට බට්න කොබ සබස්කයි් කරන්න ඒ වගේෙ පුංචි බෙල්ලයි කන්න කලික්කරොත් අපිඔොලතති පීඩියෝව දාපු ගමන් ඔයාලට ගන්න ගනීමේ හැකි අවතියවා. ඉතින් අපි අලුත්ම ීඩියවකින් හබෙමු සේලම දෙනනාට සබදවසාක්.